හයි ඉතින් ඔන්න අදත් මං ආවා ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලන්ට වැදගත් දෙයක් කියලා දෙන්න හිතාගෙන ඉතින් අද මං කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ හැමෝගෙම ඒ කියන්නේ හැමෝටම වැදගත් දෙයක් මොකද ඔයගොල්ලන්ගේ කම්පියුටර් එකට අදාළ මොනවා හරි ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට ආවම ඔයගොල්ලන්ට වෙනවා ඔයගොල්ලන්ගේ IT ඩිපාර්ට්මන්ට් එකේ කවුරු හරි හරි එක්කෝ ඔයගොල්ලන්ගේ IT සම්බන්ධ මොන හරි නොලෙජ් එකක් තියෙන කෙනෙක් හරි කන්ටැක්ට් කරලා එයාගෙන් මේ දේවල් අහගන්න. ඉතින් මගේ වීඩියෝස් වලින් ඉස්සරහට මම ඔයගොල්ලන්ට කියලා දෙනවා ෆස්ට් ස්ටෙප් එකේ ඔයගොල්ලන්ට තනියම මේ හැමදේම කරගන්න පුළුවන් හැටි ගොඩක් ටිප්ස් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් අද මම කියලා දෙන්නේ ඒ වගේ එක දෙයක්. ඉතින් කවුරු හරි ඔයගොල්ලන්ගෙන් ඇහුවොත්, ඒ කියන්නේ නැත්තම් ඔයගොල්ලන්ට ඕනි වුණොත්, ඔයගොල්ලන්ගේ කම්පියුටර් එකේ, ඔයාගේ යූස් කරන ඩිවයිස් එකේ, ලැප්ටොප් එකේ මොකක් හරි එක මොකද්ද ඔයගොල්ලන්ගේ IP ඇඩ්‍රස් එක මොකද්ද ඔයගොල්ලන්ගේ සබ්නෙට් මාස්ක් එක මොකද්ද ඔයගොල්ලන්ගේ ඩිෆෝල්ට් ගේට්වේ එක කියලා මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔයගොල්ලන්ට පුළුවන් අද ඉඳන් තනියම ඔයගොල්ලන්ගේ ඒ ඩීටේල්ස් ටික කම්පියුටර් එකෙන් හොයාගෙන ඒ අදාළ කෙනාට එක්ක කියන්න එක්ක ඔයගොල්ලන්ගේ ඌමනාව උදෙසා ඒ ඩීටේල්ස් ඔයගොල්ලන්ට දැනගන්න ඉතින් අද ඉඳන් ඔයගොල්ලන්ට කාටවත් කතා කරන්න ඕනේ වෙන්නේ නැහැ මේ වගේ දේවල් අහගන්න. ඉතින් අද මම කියලා දෙන්නම් ඔයාගේ කම්පියුටර් එකේ IP ඇඩ්‍රස් ඩීටේල්ස් ටික තනියම හොයාගන්නේ කොහොමද? ඔයාගේ gedara connection එකේ අදාළ router එකේ IP ඇඩ්‍රස් එක හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලන්ට ඉතාමත් සුළු දෙයක් තමයි කරන්න තියෙන්නේ. එක command එකකින් ඔයගොල්ලන්ට පුළුවන් මේ ඔක්කොම ඩීටේල්ස් ටික හොයාගන්න මම කිව්වා. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම ස්ටාර්ට් මෙනු එකට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ command prompt එක open කරගන්න. එහෙම නැත්නම් මෙතන search bar එකේ cmd කියලා type කරලා enter කරන්න. මේ වගේ command prompt එකක් ඔයගොල්ලන්ට එනවා. මම command prompt එක ගැන පොඩි පොඩි දේවල් ඔයගොල්ලන්ට කලින් videos වලත් කියලා දීලා තිනවා. ඉතින් ඔයගොල්ලන්ට ඉතාමත් සරල දෙයක් කරන්න තියෙන්නේ මෙතන ඔයගොල්ලෝ type කරන්න ඕනේ ip config කියලා ip co n f i g IP config කියලා ඔයගොල්ලෝ type කරලා enter කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේ විදිහේ enter කරන් පස්සේ ඔයගොල්ලන්ට එනවා details වගේක්. එතකොට ඒ details වල ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම details ටිකක් එයි. IP for address ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ computer එකට අදාළ IP එක. ඒ කියන්නේ ඔයාගේ computer එකේ IP එක කවුද මොකද්ද කියලා අහුවොත් වාඩ් කියන්න පුළුවන් 192.168.1.3 තමයි මගේ කම්පියුටර් එකේ IP එක වෙන්නේ. එතකොට ඔයගොල්ලගේ කම්පියුටර් එකේ සබ්නෙට් මාස්ක් එක මොකක්ද කියලා අහුවොත් වාඩ් කියන්න පුළුවන් 255.255.255.0 තමයි මගේ කම්පියුටර් එකේ සබ්නෙට් මාස්ක් එක වෙන්නේ. එතකොට ඩිෆෝල්ට් ගේට්වේ එක මොකක්ද කියලා අහුවොත් වාඩ් කියන්න පුළුවන් 192.168.1.1 තමයි මගේ කම්පියුටර් එකේ ඩිෆෝල්ට් ගේට්වේ එක වෙන්නේ කියලා. මේ ඩිෆෝල්ට් ගේට්වේ එක සබ්නෙට් මාස්ක් එක IP ඇඩ්‍රසින් ගැන මම ඉස්සරහට ඊට වඩා ඩීටේල්ස් එක වීඩියෝස් දෙනවා. ඔයගොල්ලෝ මගේ channel එකත් එක්ක ඉන්න. එතකොට ඔයගොල්ලෝ මේ දේවල් ඔක්කොම දැනගන්න පුළුවන්. ඉතින් මම තව එකක් කියන්න මේ ඩිෆෝල්ට් ගේට්වේ එක කියන එක තමයි ඔයගොල්ලන්ගේ ඔයගොල්ලන් ගෙදර තියෙන ඔයගොල්ලන්ගේ Wi-Fi route එක හෝ normal route එක මොකක් හරි device එක 4G route එක වෙන්න පුළුවන් ගෙදර තියෙන route එක වෙන්න පුළුවන් ඒකේ IP address එක වෙන්නේ මෙන්න මේ default gateway කියන එක. එතකොට ඔයගොල්ලන්ට ඒ route එකට log වෙන්න ඕනි දේවල් ගැන ඒකේ log වෙලා කරන්න පුළුවන් දේවල් ගැන මම ඉස්සරහට videos කියනවා. ඉතින් ඔයගොල්ලෝ ඒ log වෙන වෙලාවට use කරන්න ඕනේ මෙන්න මේ IP address එක තමයි ඔයගොල්ලන්ගේ route එකට log වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි වාගේ කම්පියුටර් එකේ IP details ඔයගොල්ලන්ට සරලවම එකම එක command එකක් විතරක් පාවිච්චි කරලා බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අනිවාර්යෙන් මේකත් ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ නැති කියලා. ඉස්සරහට මම IP addressing ගැන මේ මීට වඩා advanced දේවල් ඔයගොල්ලන්ට අරන් එනවා. ඒ හින්දා අදම මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා ඉතින් තියා ගන්න notifications ඔයගොල්ලන්ට ගෙන්න ගන්න පුළුවන්. එතකොට ඉතින් අදට මම මෙතනින් නවතිනවා. අපේ ඊළඟ වීඩියෝ එකෙන් අපි ඉක්මනටම හම්බෙමු.